ශ්‍රංගා කණ්ඩායම සහ ඇෆ්ගනිස්තානය අතර එකම එක ටෙස්ට් තරගය වගේම ඉතිහාසයේ පළවෙනි ටෙස්ට් තරගයේ හතරවන දිනය ආරම්භ වුණාට පස්සේ ඇතරම අපි දන්නවා තුන්වෙනි දිනේ කොච්චර අමාරු දිනයක්ද කියලා. නමුත් ආරම්භ වෙලා ඇතරම පන්දු වාර 6ක් විතර ඉතාම අමාරුවෙන් තමයි ගියේ. ඒත් මොකුත්ම සිද්ධ වුණේ නැහැ ශ්‍රී ලංකාවට වාසි සහගත විදිහට. නමුත් කසුන් රාජිත රහමත් ෂාගේ කඩුල්ල ලබා ගැනීමත් එක්ක ආරම්භ වෙනවා කඩුළු වැටීම ඇෆ්ගනිස්තානයේ. හැබැයි ඊට පස්සේ ආයෙත් පොඩි සම්බන්ධතාවයක් යනවා. එතන ඉඳලා පන්දු වාර 7ක් විතර ගිහිල්ලා තමයි ප්‍රභාජ්ජයි සූර්ය කඩුළු ලබා ගැනීම ආරම්භ කරන්නේ. ප්‍රබලම ක්‍රීඩකයා ඇෆ්ගනිස්තානයේ ශතකලාභියා දවාගෙන කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් පන්දුව. ඉතින් එතනින් පටන් ගත්ත ප්‍රභාජ්ජයි සූර්ය. ඉතින් අපි දන්නවා තුන්වෙනි දිනේදී කඩුළු ආවේ නැහැ ප්‍රභාත්ට. ඉතින් ප්‍රභාජ්ජයි සූර්ය කෙලින්ම හතරවන දිනේදී කෙටි කාලයක් ඇතුළත කඩුළු පහක් දබා ගැනීමට සමත් වෙනවා. ඉතින් අවසානයේදී ප්‍රභාජ්ජයි සූර්ය පන්දු වාර 47යි ලකුණු 107යි කඩුළු පහක් දබා ගැනීමට තමයි සමත් වුනේ. ඉතින් තුන්වන දිනේ අවසන් වන විට මට මතක විදිහට පන්දු වාර 32ක් විතර යවලා තිබ්බා. ඉතින් පන්දු වාර 15ක් විතර ඇතුළත ඉතිරි කඩුළු පහ දබා ගැනීමට නැත්නම් ඔහුගේ කඩුළු පහ දබා ගැනීමට සමත් වුණා. ඉතින් ඒකත් එක්ක ඔහු වාර්තා අතරට යන ස්වභාවයක් තමයි පෙනෙන්න තිබෙන්නේ. මොකද දැන් මේ ඔහු ක්‍රීඩා කරන්නේ 10 වෙනි තරගය, නැත්නම් මේ තරගයේ 10 වෙනි තරගය. එතකොට ඔහු ගත්තාම පළවෙනි ඉනිමේත් කඩුළු 3ක් දබාගෙන තිනවා. එතකොට කඩුළු 8ක් දබාගෙන තිනවා. සම්පූර්ණයෙන් කඩුළු 67ක් දබා ගැනීමට සමත් වෙලා තිනවා ටෙස්ට් තරඟ 10ක් පමණක් ක්‍රීඩා කරලා. එතකොට ඔබට පේනවා ඇති ඔහුගේ දක්ෂතාවය. අනිතක මේ SSC ක්‍රීඩාංගණය කියන්නේ ඔහුගේ ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණය. එතකොට ඔහුගේ ගෙදර වගේ ක්‍රීඩාංගණය. මොකද ඔහු SSC ක්‍රීඩකෙක්. එතකොට මේ NFL පවා ක්‍රීඩා කරමින් හිටියේ එන්නට කලින්. ඉතින් අපි දන්නවා පසුගිය කාලෙම SSC ක්‍රීඩාංගණය තමයි ඔහු ක්‍රීඩා කරමින් සිටියේ. ඉතින් නුහුරු ක්‍රීඩාංගණයක් නන් නෙමෙයි. එතකොට ඔහු ජාත්‍යන්තර ටෙස්ට් තරඟ 10කට ක්‍රීඩා කරලා කඩුළු 67ක් දවාගෙන තිබෙනවා. පහ බැගින් අවස්ථා 7ක් ඔහු දවාගෙන තිනවා. 4 බැගින් අවස්ථා 2යි, 10 බැගින් අවස්ථා 2යි. එතකොට මේක වර්තාවක් වෙන්නේ කොහොමද කියලා බැලුවොත් එහෙම ඇත්තනම මේ අවුරුදු 100 ගානකට විතර කලින් තමයි මේ වර්තාව තිබිලා තියෙන්නේ. ඒ තමයි ටේට් නැමැති ක්‍රීඩකයෙක්, එංගලන්ත ක්‍රීඩකයෙක්. ඔහු 1924 ඉඳලා 1935 විතර වෙනකන් තමයි ටෙස්ට් ක්‍රීඩා කරලා තියෙන්නේ. ටෙස්ට් තරඟ 39ක් ඔහු ක්‍රීඩා කරලා කඩුළු 155ක් ලබාගත් ක්‍රීඩකයෙක්. ඒතර ඔහු ටෙස්ට් තරඟ 10ක් ක්‍රීඩා කරලා වැඩියෙන්ම කඩුළු ප්‍රමාණයක් ලබාගත් ක්‍රීඩකයා බවට පත් වෙලා ඉඳලා තියෙන්නේ ප්‍රභාජ්ජයි සූර්යට කලින්. එතකොට 2024 ක්‍රිකට් පටන් ගත්ත ක්‍රීඩකයා ගේ වාර්තාව තමයි 2024 බිඳ හෙලෙන්නේ. එටේට් නැමැති ක්‍රීඩකයා කඩුළු 65ක් තමයි ලබාගෙන තියෙන්නේ මුල් තරඟ 10. හැබැයි දැන් ප්‍රභාජ්ජයි සූර්ය කඩුළු 67ක් ලබාගෙන ඒ වාර්තාව බිඳ හෙලීමට සමත් වෙනවා. ඒතර කඩුළු 62ක් තුන්වෙනි ස්ථානයේ සිටින්නේ. ඒකත් ඉතාම පැරණි වාර්තාවක්. කොදෙව් ක්‍රීඩකෙක් ඇල්ෆ්‍රෙඩ් වැලන්ටයින් කියලා ඔහු ක්‍රීඩා කරලා තියෙන 1950 ඉඳලා 62 වෙනකම්. ඒතර ඒ අතරතුර, ඒ කියන්නේ 1950න් පස්සේ තමයි පළවෙනි ටෙස්ට් 10 ක්‍රීඩා කරලා 62ක් කඩුළු ලබාගෙන තියෙන්නේ. මේ ඔක්කොම වාර්තා ටික බිඳ හෙලමින් දැන් ප්‍රභාජ්ජයි සූර්ය කඩුළු 67ක් දවා ගැනීමට සමත් වෙනවා. පහ බැගින් අවස්ථා 7ක් වාර්තා කරමින්. ඉතින් රංගන හේරත්ත පස්සේ, මුතය මුරලිදරන්ට පස්සේ අපේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ඇදගෙන යන්නට අපිට බිහිවෙච්ච දඟපන්දු යවන්නා තමයි ප්‍රභාජ්ජයි සූර්ය. ඉතින් ඔහු කඩුළු 50 ඉතාම වේගෙන් වාර්තා කිරීමට සමත් වුණා. ඒකත් වාර්තාවක්. එතකොට ඒ වගේ වාර්තා ගණනාවක් පිහිටුවමින් දැන් ඉතාමත් ඉදිරියට පැමිණීමෙන් සිටිනවා, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ටෙස්ට් තරඟවලදී. ඉතින් නවසීලන්තයේ විතරයි මගේ මතකයේ විදිහට ඔහු එළියට ගිහින් ක්‍රීඩා කරපු ටෙස්ට් තරඟ තිබ්බේ ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ මේ කෙටි කාලීන දිවියේ. ඉතින් කොහොම වුණත් අයර්ලන්තයට එරෙහිව කඩු පහක් ලබාගත් පළවෙනි ශ්‍රී ලාංකිකයා ටෙස්ට් තරඟවල, ඒ වගේම කඩු පහක් ඇෆ්ගනිස්තානයට එරෙහිව ලබාගත් පළමු ශ්‍රී ලාංකිකයා බවටත් පත් වෙනවා. ඉතින් අපි මේ අලුතින් තමයි මේ රටවල් දෙකත් එක්කම ක්‍රිකට් ක්‍රීඩා කරන්නට පටන් ගත්තේ, ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා විශේෂයෙන්ම. එතකොට ඒකෙත් ප්‍රභාජ්ජයි සූර්යට තමයි ප්‍රථමයා විදිහට යන ගෞරවය යන්නේ. ඉතින් ඔන්න ඔය වගේ ඉතාමත් හොඳින් ටෙස් කඩුළු ලබාගෙන ඉදිරියට යමින් සිටිනවා ප්‍රභාජ්ජයි සූර්ය. ඉතින් සෑහෙන අවියෝගාත්මක වසරක් බවට පත් වෙනවා මේ වසර. විශේෂයෙන්ම ටෙස් තරඟ වලින්
පිරිච්ච වසරක්. එතකොට ප්‍රබාජ් ජයසූරියට සෑහෙන කාර්යභාරයක් ඉදිරියේදී තිබෙනවා ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු කරන්න. මොකද ඔහුගේ කඩුළු පහ ලබා ගැනීමත් එක්ක තමයි ඉතාම කෙටි කාලයක් තුල නැත්නම් ලකුණු 80ක් වගේ තුල කඩුළු 8ක් දැවී ගිහිලා සෑහෙන හොඳ තත්ත්වයක හිටපු ඇෆ්ගනිස්තානය සම්පූර්ණයෙන්ම දැවී යාමට හේතුවක් බවට පත් උනේ. ඉතින් ප්‍රබාජ් ජයසූරියගේ කඩුළු ලබා ගැනීම ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් වල ජයග්‍රහණ වලට සෑහෙන බලපානවා කියන එක අනිවාර්යයෙන්ම කියන්නට ඕනේ. ඉතින් ඉදිරියටත් මෙවැනි දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් රැක ගන්නට හැකියාව ලැබේවා කියලා අපි ඔහුට අනිවාර්යයෙන්ම ප්‍රාර්ථනා කරන්නට ඕනේ. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.